දැන් මේ කොරෝනා අසංගත තත්ත්වය තුළ පීඩාවට ජනතාව මේ විදිහට ගෙවල් වලට වෙලා හිර වෙලා ඔවුන්ගේ රැකියාව කරගන්න නැහැ ඔවුන් ගත්ත ණය වාරික ගෙවා ගන්න විදිහක් නැහැ ඔවුන් ගත්ත වාහන වල ලීසින් ගෙවා ගන්න විදිහක් නැහැ ඔවුන් මේ තත්ත්වල ඉතාම ආර්ථික දුක්බරිත තත්ත්වයකට පත් කරලා තිනකොට මේ ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සමාජ මාධ්‍ය පාලනය කරන කාරණා දැන් අපි දකිනවා මේ මිනිසුන්ට කන්න බොන්න නැහැ කියලා මොහුන් සමහර මිනිසු නගරෙ මැද්දට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා ටින් කරනවා ඒ තත්ත්වය තුළ ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ගිහාම රුපියල් 5000 ඇති මාසෙට කන්න කියලා කියන තරම් ඉතාම පහත් මානසිකත්වයේ තියෙන ජනතා නියුක්ති අපේ පාර්ලිමේන්තුව ඉන්නවා ඔවුන්ගේ මම අහන්න කැමතියි රුපියල් 5000කින් ඔවුන්ට පැයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඔවුන් ඉතාම සුඛෝභෝගී ජීවිත ගත කරන මිනිස්සු හැබැයි ඔවුන් ජීවත් වෙන ඔවුන්ගේ ගෙදරින් එන මුදල් වලින් නෙවෙයි මේ ජනතාව විසින් ඉතාම දුප්පත් මිනිස්සු විසින් පරිප්පු ඇටේ පවා බදු මුදල් ගෙවලා ඔවුන් ඉතාම දුක්ඛිතව ඔවුන්ගේ උපයා ගන්න මුදලින් බදු මුදල් ගෙවපු මුදල් වලින් තමයි ඔය රුපියල් 5000 මාසයක් කන්න පුළුවන් කියන ජනතා නීතිඥයෝ මහා ලොකුවට පම්පෝරි ගහන ජනතා නියෝජිතයෝ කටයුතු කරන්නේ ඔවුන් රුපියල් 5000කින් පැය දෙකක් ගත කරන්නේ නැහැ ඔවුන් ඉතා විශාල මුදලක් දවසකට වියදම් කරනවා නමුත් රුපියල් 5000කින් අසරණ පවුලකට කාලා ඉන්න පුළුවන් කියන තරම් ඉතාම නිර්ලජ්ජිත මහජන නියෝජිතයින් විතම ඔවුන් ලැජ්ජාවට පත් වෙනට ඕනේ කාරණාවන් සම්බන්ධයෙන් මොකද රුපියල් 5000ක් කියලා කියන්නේ අද ආර්ථිකයත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් නැහැ මාසයක් කඩේකට ගිහිල්ලා ඔවුන් කියනවා කර රුපියල් 5000ක මිනිසුන්ට කන්න හැකියාවක් නැහැ අද බස් ගාස්තුව ගෙදර හිටපු කාලෙට ඇඳිරි නීතිය පළ තිබුණු කාලවකවානුව තුල බස් රථයට ගියාම අද බස් ගාස්තුව හිතන්න බැරි තරම් ප්‍රමාණයකින් මුදල් ගාස්තු වැඩි වෙලා තියෙනවා ඒවා අපි දන්නේ නැහැ මිනිසු දන්නේ නැහැ මිනිසු සාමාන්‍ය ගාස්තු ගෙවන්න අතේ සල්ලි ටික අරගෙන බස් එකට නගිනවා නමුත් ඊට වඩා වැඩි මුදලක් බස් ගාස්තු විදියට ඉල්ලනවා කවුද මේ වැති කරන්නේ කවුද මේ ප්‍රතිපත්ති සලකන්නේ ඇයි මේ ජනතාව වෙනුවෙන් කියලා ආපු මිනිස්සු මේ විදියට ජනතාවට සලකන්නේ ඔහුන් ඔහුගේ සුඛෝභෝගී විදියට ඔහුගේ වාහන ලබා ගැනීම ඔහුගේ පළපෝෂණ ලබා ගැනීම ඔහුගේ සුඛ විහරණය සඳහා ලබන විශාල මුදලක් වැය කරන අතරේ මේ කොරෝනා පිට දාලා මේ අහිංසක මිනිසුන්ගේ ආර්ථිකයට ඔහුන්ට කන්න බොන්න තියෙනවා අවම වශයෙන් මිනිස්සුන්ට ඕනේ වෙන්නේ ආහාර පාන ටිකනේ අඳින්න පළඳින්න සහ වෙනත් වාහන වාහන පාසුකම් කියන එක දෙවනි තැන තියන්න ඕන නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන ටික කන්න බොන්න කියන දේ ප්‍රධාන වෙනවා මිනිසුන්ට ඔය කියන ජාතිවාදී ප්‍රශ්න මිනිසුන්ට වෙන වෙන පාලන බල ප්‍රශ්න මේ රටේ මිනිසුන්ට නැහැ මේ රටේ උතුරින් ඉඳලා දකුණට වෙනකම් මිනිසුන්ට තියෙන නැගිහිර හැම මිනිසයෙක්ටම තියෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් කන්න බොන්න ප්‍රශ්නේ ඔහුන්ට ආහාර ටික ගන්න ඔහුගේ දරුවන්ට ආහාර ටික දෙන්න ප්‍රශ්න තමයි අද තියෙන්නේ ඒ ගැන විසඳන්න නැතුව ඔහුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ගැන විවේචනය කරන සමාජ ජාල මාධ්‍යවේදීන් සහ ඒ වගේ මර්ධනය කිරීම කටයුතු වල නිරලින් දෙවැනි කාරණා මම අහන්න කැමතියි මේ රටේ මිනිස්සු දැන් අපි දක්නවා දැන් මේ කාලවල තුන නීති ආධිපත්‍ය අපි ඒක මුලින්ම මේක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එනකොට අපි මේ විදිහට මාධ්‍ය සාකච්ඡා තියලා මේ අනතුර ගැන කිව්වා නමුත් ඒක විවිධ ආකාරයට ඉතාලම අපි දන්නවා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච ඒ විජ්ජා මැජික් ෂෝ එක කාටවත් එක හංගන්න දෙයක් නැහැ. ඉතාලම නිර්ලජ්ජිත විදියට ජනතා නියෝජිතයෝ කියන පුද්ගලයන් පිල් මාරු කරගෙන ඉතාලම ලැජ්ජා සහගත ආකාරයට ජනතාවගේ අයිතිවාසිකම ජනතාවගේ බලය පාවා දුන්න ආකාරය. ඒ අනුව තුනෙන් දෙක ගොඩනගාගෙන කොහොමද ඔවුන් එතන ඒ කරපු දාදු කීඩාව ඔවුන් කරපු ක්‍රීඩාව කොහොමද කරේ කියන එක මේ රටේ මහ ජනතාවට සංගවන්න ඕන කාරණාවක් නෙවෙයි. නමුත් දැන් ඒ සිද්ධ වෙන්න ඕන කාරණාවල ආපහුසට හරවන්න පුළුවන් කමක් නැහැ. අපේ රට ආපහුසට ගිහිලා ඉවරයි. නමුත් මේ ඉවර වුණාට මේකද අපේ ජනතාව විසින් අපේක්ෂා කරපු දේ කියන කාරණාව අපි ප්‍රශ්න කරන්නට ඕන. Breaking.lk